අක්කේ අයියා ගැන තාම ආරංචි යන්නේ නෑ බා මමත් මේ 17 කල්පනා කරන්නේ මොනවද කරන්න කියලා මට නම් දැන් උගේ ජීවිතය ගැනත් විශ්වාස නෑ බා එක ගියාත්මික මහ ලොකු අකුසල කර්මයක් කරලා ඇති අප්පා. ඇයි අක්කේ මේ? ඇයි මෙහෙම වෙන්නේ? එච්චර දෙයක් වෙලා දුක් විඳලා විඳලා කොහොමින් හරි ජීවිතේ බේරිලා ඇයි එහෙම වෙන්නේ?
මෙච්චර අපි ගමක ඉඳලා මනුස්සයට සැනසිල්ල ඉන්න ලැබුණේ නැහැ. අයියක්කේ අනේ අපිට බැරි වුණානේ. රාදපුරේ කියලා අපි දන්නවා. හැබැයි හරියටම ස්පොට් එක ලොකේට් කරගන්න බැරුව හිටියේ. මං අතරමං වෙන්න බය නෑ. මං දන්නවා උඹලා හොයාගන්නවා කියලා. ඒත් මං බැලුවේ පරක්කු කියලා. ඒකනේ. කරදර පොදි බඳ ගැලපිට පටවා. කරුමය කළුගුණු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා. ඒ ගමනේ මම ගුණා උඹල කරදර. එහෙමද? ඒ දෙකේ වෙනසක් නෑ බං. උඹලට කොහොමද? අවුලක් නෑ. එයඹ ගෙදරින් පැනලා වේ. කකරි වෙන ප්ලෑන් එකක් හිතේ තියෙනවා. මොන ප්ලෑන්ද මචං? ජීවිතේ ඉතුරු දවස් ටික ගෙවා ගන්න කොහොමද කියලා කල්පනා කරනවා. මට තවත් ඒ ගෙදර ඉන්න බැරි වුණා. ගෙදරාවට ගෙදරාවි නෑ වගේ. පිට ගෙදරකට ආව වගේ. ඒකයි ආවේ. මෙහෙම නොදන්න තැනක ඉන්න එක හොඳයි බං. බටෝ. බොහොම හොඳට බලාගන්න කෙනෙක් නෑ ඉන්නවා වගේ.
කුලේ අපිට කලින් කවුරු හරි කෙනෙක් උඹව කන්ටැක්ට් කරාද? නෑ. බය වෙන්න එපා. මට මුකුත් මතක නෑ. බැරි වෙලා හරි උන්ට හිතන තුඹව බ්‍රේක් කරන්න. අමතක වෙච්ච දේවල් මතක් කරන්න උන් දන්නවා කුලේ. මගේ තව මොනවා බ්‍රේක් කරන්නද මචං? මට උඹලා හිතන කිසි දෙයක් මතක නැහැ. මොනවද අපි හිතන දේවල්? දන්නේ. ඉස්සරහින් බොහොම නරක කාලයක් උලේ. ඡන්දයක් අත ළඟ. පොලිටික්ස් කරන යන්න ඕනේ කොහොම හරි ඊට ඉස්සෙල්ලා නඩු දෙක තුනක් එළියට ඇදලා දාන්න. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ. ටීවී එකෙන් යුද්ධ බලපෑවුම් අපිට මොකද්ද උනේ කියලා දන්නේ නැහැ කුලේ. මම හිතාගෙන ඉන්නේ යුද්ධ තිබුණේ ෆීල්ඩ් එකේ විතරයි කියලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපිට උඹ වටිනවා. ඒ හින්දා අපි මෙච්චර සොෆ්ට් විදියට මේක හැන්ඩල් කරන්නේ. මම දන්නවා ඒක. මරාගෙන මැරෙන්න හරි අපිත් එක්කම හිටපෙවම සැක කරන්න වෙච්ච එක මහා කර්මයක් කුලේ. බබිත් එක්ක වරෙන්. අපි වෙනුවෙන් ඉන්නේ අපිම විතරයි කුලේ.